සතුට සුවය පිරි සුබ දවසක් වේවා අපි පහුගිය වීඩියෝවේදී කතා කළේ ලිංගිකව එකතු වෙන වේලාව සම්බන්ධයෙන් යුවලක් කොපමණ වේලාවක් ලිංගික එකතු වෙ යුතුද යන්න සම්බන්ධයෙන් මේ වීඩියෝවට වැටුණු කමෙන්ට් කීපයක් සම්බන්ධයෙන් තමයි අද අපි කතා කරන්නේ සමහරට මේ ගැටලුව සාමි පුරුෂෙක් විදිහට ඔබටත් ඇති ඔබේ බිරිඳ සම්බන්ධයෙන් අපි කමෙන්ට් ගැන කතා කළොත් එක කමෙන්ට් එකක් විදිහට අපිට ගන්න පුළුවන් දැන් ඉන්න ගැහණුන්ගේ සංවේදී නහර උපදින කොටම අයින් කරලා දැනීම් හැඟීම් නැහැ. තවත් කමෙන්ට් එකක් තියෙනවා ලංකාවේ ගැහණුන්ගේ මොන හැඟීම්ද? උන් නිදා ගන්නවා. මිනිහට ඕන දෙයක් කරගන්න කියලා. ස්වාමි පුරුෂයෙක් විදිහට ඔබ සහ ඔබේ භාර්යාව අතර සිදුවන ලිංගික කටයුත්ත සම්බන්ධව තෘප්තිමත් නැද්ද? එහෙමත් නැත්නම් ඔබ ඔබේ භාර්යාව ලිංගිකව හැසිරීම සම්බන්ධව අසු වෙන්නේ කලසල්ලෙන්ද? ඔබට හිතෙනවද ඇය ඒ සඳහා සංවේදී නැහැ කියලා? අපි අද කතා කරන්නේ ඒ සම්බන්ධව. දෙදෙනෙකුගේ ලිංගික හැසිරීම එහෙමත් නැත්නම් ස්වාමි පුරුෂයා සහ බිරිඳ අතර ඇතිවන ලිංගික හැසිරීම දිනපතාම එකම ආකාරයකට සිදුවිය යුතුයි කියලා නියමයක් නැහැ. එය වෙනස් වන්නට පුළුවන්. ඔබ එදිනෙදා දක්වන හැඟීම් සමග වෙනස් වන්නට පුළුවන්. ඔබේ කාර්යබහුලතාවය මත වෙනස් වන්නට පුළුවන්. කෙසේ හෝ වේවා අපි අද කතා කරන්නේ සංවේදීතාවය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම කාන්තාවකගේ සංවේදීතාවය. අවබෝධයෙන් සෙක්ස් කරන්නේ කොහොමද? මනෝවිද්‍යාවේදී මේ සෙක්ස් මනතම් ලිංගික කාර්ය අපේ හැදෑරීමේ පහසුව පිණිස අවස්ථා හතරකට බෙදනවා. desire, stimulation, orgasm සහ resolution. desire කියන්නේ ආශාව, කැමැත්ත. ඔබට ලිංගික කටයුත්තක් සඳහා යොමු වීමට ප්‍රථමයෙන් අනිවාර්යෙන්ම ඒ සම්බන්ධයෙන් කැමැත්තක් ආශාවක් ඇතිවන්නට ඕනි. නමුත් වැදගත්ම දේ තමයි මේ ආශාව ඇතිවන සෑම අවස්ථාවකම ඔබට ලිංගික කටයුත්තක් සඳහා යාමට නොහැකි වන්න පුළුවන්. ඔබ ඔබව පාලනය කරගන්න අවශ්‍යයි මේ ආශාව ඇතිවන හැම අවස්ථාවකදීම ඒ ක්‍රියාත්මක නොකිරීමට. මොකද මේ ආශාව ක්‍රියාත්මක කරන්න නම් ඔබට සුදුසු ස්ථානයක්, සුදුසු පරිසරයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ස්ටිමියුලේෂන්, ඒ කියන්නේ උද්දීපනය. මේ උද්දීපනය කියන අවස්ථාව මම හිතන්නේ අපිට පහසුවෙන්ම අංග දෙකකට, කොටස් දෙකකට බෙදාවෙන් කරගන්නට පුළුවන්. රෙඩිනස්, සූදානම් වීම සහ ෆෝර්ප්ලේ, පූර්ව ලිංගික ක්‍රියා. මේ සූදානම් වීම කියන දේ ගැන කතා කළොත් අපි මේ සූදානම් වීම සම්බන්ධයෙන් උදාහරණයක් ගමු. මං හිතන්නේ ඔබත් මමත් අපි සියලු දෙනාම මේ වෙනකොට ගත කරන්නේ හරිම කාර්යබහුල ජීවිතයක්. මේ ජීවිතය ඇතුලේ සමහරට ඔබ සහ ඔබේ බිරිඳ කියන දෙදෙනාම රාජකාරී කරනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ සමහර විට ඔබට දරුවන් සිටිනවා නම් ගෙදර තවත් ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, තවත් අය ඉන්නවා නම් ඔබේ ගෙදර තත්ත්වය මීටත් වඩා වෙනස් වන්නට පුළුවන්. ඉතින් මේ වගේ පරිසරයක් තුල ඔබ කොහොමද ඔබේ ලිංගික ක්‍රියාවට යොමු වන්නේ? ඔබේ ලිංගික ක්‍රියාව සම්බන්ධයෙන් බිරිඳගේ සංවේදීතාවය වැඩි කරගන්නේ. ඔබට පුළුවන් ඇටි පණිවිඩයක් හරහා ප්‍රයව දැනුවත් කරන්න. අද අපි රැට කඩෙන් කෑම කමුද? රැ කෑමට එළියට යන්ද? එහෙමත් නැත්නම් විවේක වේලාවක් ලැබුණොත් අපි අද ෆිල්ම් එකක් බලමුද? මේ වගේ කෙටි යෝජනාවකින් ඔබට පුළුවන් ඔබේ බිරිඳගේ මානසික තත්ත්වය පුදුමාකාර විදිහට සැහැල්ලු කරන්න. ඒ වගේම තවත් උදාහරණයක් ගත්තොත් ඔබ හිතන්න ඔබ ඉන්නේ ඔබේ රාජකාරිය වෙනුවෙන් නිවසින් පිට. ඔබ නිවසට එන්නේ ඔබේ ගෙදර බලා එන්නේ කාලයකට සැරයක්. අපි හිතමු සතියකට වතාවක්. ඉතින් මේ සතියකට වතාවක් ඔබ ගෙදර එනකොට ඔබත් දන්නවා ඔබ මේ දවසේ ගෙදරට එනවා. ඔබේ බිරිඳත් දන්නවා අද මගේ ස්වාමි පුරුෂයා ගෙදර එනවා කියලා. ඉතින් මේ හරහා ඔබේ බිරිඳ ඔබ ගෙදරට පැමිණීම වෙනුවෙන් විශේෂයෙන් ලැහැස්ති වෙනවා. ඔබ කැමති කැම හදන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ කැමති තවත් මොනවා හරි විශේෂ දෙයක් ඔබ වෙනුවෙන් පිළියෙල කරන්න පුළුවන්. ඔබේ නිවස පිරිසිදු කරන්නට පුළුවන්. මේ වගේ විවිධ කාර්යයන්වල ඔබේ බිරිඳ ඔබ එන නිසාම නියැලෙනවා. ඇය ඒ වෙනුවෙන් සූදානම් වෙනවා. ඉතින් මේ සූදානම් වීම සිද්ධ වෙන්නේ කායිකව වගේම මානසිකව. දෙදෙනාටම මේ සූදානම් වීම තිබෙනවා. මොකද ඔබත් දන්නවා අද මම මේ දවසේ ගෙදර යනවා කියලා. ඉතින් මෙන්න මේ සූදානම් වීම තුළ ඇත්තටම ඔබත් නොදැනීම ඔබේ කය සූදානම් වෙනවා ලිංගික කාර්යයක් වෙනුවෙන්. ඒක හරිම විද්‍යාත්මකයි. මොකද ඔබත් නොදැනීම ඔබේ මනස වෙනුවෙන් සූදානම් වන නිසා. ඊළඟට අපි ෆෝර්ප්ලේ ගැන කතා කරමු. ෆෝර්ප්ලේ කියන්නේ හිමත් නැත්නම් පූර්ව ලිංගික ක්‍රියා කියන්නේ ලිංගික කටයුත්තකට ප්‍රථම සිදු කරන
සියලුම ක්‍රියාකාරකම්. මේ ක්‍රියාකාරකම් තුල සිප ගැනීම, වැළඳ ගැනීම, දෙදෙනා අතර සිදුවන ශෘංගාරාත්මක අදහස් හුවමාරුව, මුරතල් බස්තපලීම, ඊළඟට දෙදෙනාගේ ලිංගිකත්වය හා සම්බන්ධව විශේෂයෙන් පවතින අවයව ස්පර්ශ කිරීම, මේ ඕනෑම දෙයක් පූර්ව ලිංගික ක්‍රියා තුල සිදුවන්නට පුළුවන්. ඒ වගේම මේ තුල උනුසුම් හැඟීම් උනුසුම් අදහස් හුවමාරුවක් සිදු වෙනවා. ඒ නිසාම ඔබත් ඔබේ බිරිඳත් ලිංගික ක්‍රියාව වෙනුවෙන් මානසිකව වගේම කායිකවත් සූදානමකට ලක් වෙනවා. ඒ වගේම විශේෂයෙන් කාන්තාවක් උත්තේජනය කිරීම, ඇගේ සංවේදීතාවය ඇයට ලබා දීම සම්බන්ධයෙන් ලොකු වගකීමක් ඇගේ සැමියා, ඇගේ ස්වාමි පුරුෂයා වන ඔබට තිබෙනවා. විශේෂයෙන්ම කාන්තාවකගේ බගමනිය, එහෙම නැත්නම් අපි කියන ක්ලිටොරිස් එක මේක පිහිටාන්නේ කාන්තාවකගේ යෝනියේ ඉහළ කෙළවරේ. ඉතින් මේ ක්ලිටොරිස් කියන ප්‍රදේශය උත්තේජනය කිරීම හරහා ඇයව පුදුමාකාර විදිහට ලිංගික උද්දීපනය කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. මොකද කාන්තාවකගේ ශරීරයේ ලිංගිකත්වය සම්බන්ධයෙන් තියෙන සංවේදීම අවයවයක් තමයි ක්ලිටොරිස් කියන්නේ. ඊළඟට මේ G spot උත්තේජනය කිරීම. යෝනි මාර්ගයේ අඟල් 1හමාරක් 2ක් වගේ ඇතුළට වෙන්න පිහිටලා තියෙන G spot කියන ප්‍රදේශය. මෙන්න මේ G spot කියන ප්‍රදේශය උත්තේජනය කිරීම හරහා ඇයව ඉතාම අධික විදිහට උත්තේජනය වීමක් සිද්ධ කරන්නට පුළුවන්. ඉතින් මේ උත්තේජනය කිරීම තුළ ඇය පුදුමාකාර විදිහට මේ ලිංගික සංසර්ගය වෙනුවෙන් මේ මෛත්‍රීනේ ක්‍රියාව වෙනුවෙන් උද්දීපනය වීමක් සිද්ධ වෙනවා. ඇගේ උද්දීපනය හඳුනාගන්නේ කොහොමද? ඇය උද්දීපනය වෙලා ඉන්නේ ඇය මේ ලිංගික කාර්යයට සූදානම් කියලා ඔබ දැනගන්නේ කොහොමද? උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ සමියෙක් විදිහට ලිංගික කටයුතු සඳහා සූදානම්. ඔබ ලිංගිකව පිබිදලා ඉන්නේ කියලා බාහිරින් හඳුනා ගන්න පුළුවන් හොඳම සංකේතයක් විදිහට ඔබේ ශිෂ්ණේ ප්‍රාණවත් බව අපිට ගන්න පුළුවන්. ඒ වගේම ඔබට ඔබේ හෘද ස්පන්දනයේ වේගවත් වීම, ඔබේ හුස්ම වැටෙන වේගය වැඩි වීම වගේ දේවල් හරහා ඔබ ලිංගික කටයුතු සඳහා පිබිදලා ඉන්නේ කියලා ඔබටම හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ වෙනස්කම් දෙක හෘද ස්පන්දනයේ වැඩිවීම සහ ශ්වසන වේගයේ වැඩිවීම කියන දේ කාන්තාවට ඔබේ බිරිඳටත් සිද්ධ වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපිට කාන්තාව එහෙම නැත්නම් ඔබේ බිරිඳ මේ හරහා පිබිදලා ඉන්නේ උද්දීපනය වෙලා ඉන්නේ කියලා අඳුනා ගන්න පුළුවන් තවත් ලක්ෂණ කිහිපයක් තිබෙනවා. උදාහරණයක් විතර ගත්තොත් ඇගේ පියවුරු තද ඝන බවට පත්වීම, තනපුඩු ඉදිරියට නැරායම, ඒ වගේම ඇගේ බගමනිය ක්ලිටොරිසය ප්‍රදේශයේ ඇතිවන වෙනස්කම්. මෙන්න මේ දේවල් හරහා ඔබට පහසුවෙන් දැනගන්න පුළුවන් ඔබේ බිරිඳ මේ ලිංගික සංසර්ගය මෛත්‍රීනේ ක්‍රියාව වෙනුවෙන් පිබිදීමකින් පසුවන්නේ ඇය මේ සම්බන්ධයෙන් උද්දීපනය වෙලා ඉන්නේ කියලා. ඒ වගේම කායිකව මේ වෙනස්කම් සිදු වුණත් මේක හරිම මානසික ක්‍රියාවලියක්. ඉතින් මේ කටයුත්ත හරහා අපේ ශරීරයෙන් නිකුත් වෙනවා හෝමෝන වර්ග. උදාහරණයක් විදිහට ගත්තොත් ඔක්සිටෝසින්, සයිටෝකයිනින්, ඩෝපමින් වගේ හෝමෝන අපේ ශරීරයෙන් ස්රාවය වෙනවා. ඒ කියන්නේ මේ දේවල් අපේ ලිංගිකත්වයේ උත්තේජනය කරන හෝමෝන. මේ හෝමෝන ස්රාවය නිසා තමයි අපේ ශරීරයේ සිදුවන වෙනස් වීම සිද්ධ වෙන්නේ. මේ නිසාම කාන්තාවකගේ යෝනි ප්‍රදේශයේ තැත්වීමක්, යෝනි ප්‍රදේශයෙන් ලිහිසිකාරක ද්‍රව්‍ය ස්රාවය වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ හරහා ඔබට පහසුවෙන්ම ඔබේ බිරිඳ සමග ලිංගික ක්‍රියාවට යොමු වන්නට පුළුවන්. ඒ වගේම මෙහි තියෙන වැදගත්ම දේ තමයි මේ හෝමෝන ක්‍රියාවලිය හරහා මේ නිකුත් වන හෝමෝන නිසා ඔබේ ශරීරයේ තිබෙන, ඔබේ ශරීරයට අනවශ්‍ය, ඔබේ ශරීරයට ඍණාත්මක බලපෑම් එල්ල කරන හෝමෝන වර්ග වන ඇඩ්‍රිනලින් වගේ හෝමෝනවල පාලනය වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ හරහා අපිට හොඳ සෞඛ්‍ය මට්ටමක් ලබා ගැනීමටත් මේ ලිංගික කාර්යය උදව් වෙනවා. ඒ වගේම මේ ලිංගික කාර්යයේදී මේ ෆෝර්ප්ලේ තුල නියලීම තුල ඔබට පුළුවන් ඔබට අවශ්‍ය දේ ඔබේ බිරිඳට පවසන්න, ඔබේ ආශාවන් ඔබේ බිරිඳට පවසන්න. ඒ වගේම ඔබට පුළුවන් වෙන්නට අවශ්‍යයි ඔබේ බිරිඳ කැමති දේ. ඔබේ බිරිඳ මොන වගේ ඇක්ටිවිටි වලටද කැමති, මොන වගේ සෙක්ස් ඇක්ටිවිටි වලටද කැමති කියන දේ දැනගන්න. ඉතින් ඒ හරහා තවදුරටත් මේ පූර්ව ලිංගික ක්‍රියා තුල නියලීම හරහා ඔබ දෙදෙනාගේම සංවේදීතාවය තවදුරටත් වැඩි කරගන්නට ඔබ දෙදෙනාටම පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝර්ප්ලේ තුල නියලීම කියන්නේම ඔබේ ලිංගික කටයුත්ත ඉතාම පහසු කරන දෙයක්.
ඉතාම පහසුවෙන් ඔබට මේ ලිංගික සංසර්ගය වෙනුවෙන් යොමු වීමට උදව්වක් වෙන ක්‍රියාවලියක්. ඒ නිසාම ඔබට පුළුවන් වෙනවා ඔබේ ලිංගික සංසර්ගයට යොමු වීම හරහා ඉතාම ඉහළ ප්ලෙෂර් එකක්, ඉතාම ඉහළ සතුටක් ලබා ගන්න, ඉතාම ඉහළ ලිංගික තෘප්තියක් ලබා ගන්න. ඔබ සුරතාන්තයට පත්වීම තුළ ඔබට විශාල ආශ්වාදයක් අනිවාර්යෙන්ම ලැබේවි. ඔබට විතරක් නෙමෙයි ඔබේ බිරිඳටත්. ඒ වගේම මේ ගැන කතා කරනකොට මතක් කළ යුතු දැනගත යුතු තවත් වැදගත් දෙයක් තිබෙනවා. ඒ තමයි ලිංගික කාර්ය අවසානයේ, එහෙමත් නැත්නම් ඔබ දෙදෙනාගේම සුරතාන්තයට පත්වීම අවසානයේදී ඔබ දෙදෙනා සාමාන්‍ය මට්ටමට පැමිණෙනවා. ඔබ දෙදෙනාගේ ශරීරයන් සාමාන්‍ය මට්ටමට පැමිණෙනවා. හෘද ස්පන්දනය සාමාන්‍ය මට්ටමට එනවා. ශාරීරික රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමට එනවා. මේ හරහා ඔබත් සාමාන්‍ය මට්ටමට පැමිණෙනවා. ඉතින් මේ සාමාන්‍ය මට්ටමට පැමිණීමෙන් පසු මේ ඔබ දෙදෙනාගේ ක්‍රියාවලියෙන් ඔබ දෙදෙනාම ලබාගත් ආශ්වාදය වෙනුවෙන් ඔබ දෙදෙනාට ස්තුතිවන්ත වීම කියන්නේ හරිම වැදගත් කරුණක්. ඒක වචන වලින් කියන්නට අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් ඔබේ බිරිඳට ඉතාම උණුසුම් හාදුවකින් සංග්‍රහ කරන්න. ඔබට පුළුවන් ඇයව තරයේ වැළඳ ගන්න. ඒ හරහා වචන වලින් කිව නොහැකි තරම් හැඟීම් රාශියක් ඔබ දෙදෙනා අතර හුවමාරු වෙනවා. මේ හැඟීම් හුවමාරුව ඔබ දෙදෙනාගේ ලිංගික ජීවිතයේ සාර්ථක බවට මනා පිටිවහලක්. ඒ වගේම ඒ හරහා අනිවාර්යෙන්ම ඔබගේ කායික මානසික සමාජීය සෞඛ්‍ය යහපැවැත්ම තව තවත් ස්ථීර වෙනවා. ඉතින් කාන්තාවක් කොහොමද ලිංගිකත්වය සම්බන්ධයෙන් සංවේදී කරන්නේ? මේ සම්බන්ධයෙන් මම හිතනවා ඔබ අදහසක් ලබා ගන්න ඇති කියලා. ඉතින් අපි කැමති මේ වගේ තවත් ඔබට තිබෙන ගැටලු ඉදිරියටත් සාකච්ඡා කරන්න. ඒ වෙනුවෙන් ඔබ තවදුරටත් අපේ වීඩියෝ සඳහා කමෙන්ට් පළ කරන්න. අපි අනිවාර්යෙන්ම ඒ දේවල් ගැන කතා කරනවා. සිරු දිනාටම සුබ දවසක්.